සිරිපද සමන් සිරිපද සමන් මිනිපුද කරන් මිනිපුද කරන් උකුල බලල් සමෙදින් කලු ගඟ දිගේ මෙන්න මේක දෝතුළු ඔය අපේ ඉතින් මේකෙත් කරුණා කරලා තියනවා ගං වතුර කාලේ අහා මේ ගහවුඩින් ගහවුඩින් ගං වතුර කාලේට පිතුල් මල් කපන්න ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා වල 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 තියෙනවා අයියා හරි එමෙහෙට කරුණා කරන්න එන්න මෙතනින් දෙයිනේ කියලා ගොඩ වෙන්න පුළුවන් හරියට හරි गंगा गलागन इवर वेन दीन ඕන්න ගඟ ඉවර වෙනවා. ඒ කියන්නේ මේ දෝතළු ඔය මෙහෙම ගලාගෙන ගිහලා මෙතනින් එහාට දියැල්ල නිර්මාණය කරනවා. දෝතළු ඇල්ල. අපි දැන් ඉන්නේ දෝතළු ඇල්ල මුදුනේ. යම් විදිහකින් මෙතනින් ලිස්සලා ගියොත් අඩි 700ක් දුරයි මේ පඩි බැඳගෙන පඩි බැහැගෙන යන දෝතළු ඇල්ල. එම වෙන්නේ නැහැ අපිට. අපිට ආරක්ෂාවටත් ඉන්නවා අපේ සොමසිරි මහත්තයා. ඕන් තියනවා දෝතළු ඇල්ල අඹරබුටු ගඟේ අපි දැන් ඉන්නේ මුල් දියතු වල. අපි තව ටිකකින් බලාපොරොත්තු වෙන මේ මේ කැලේ පීරගෙන මේ කන්දෙන් එහා පැත්තට ගියාම අපිට හම් වෙනවා බඹරබුටු ගඟ. අපි එතනටත් යනවා මේ කැලේ මැද්දෙන්. ඊට කලින් මේ දෝතළු ඇල්ල මෙතෙන් සිට අඩි 700ක් විතර යටින් තමයි මේ ඇල්ල මේ පරිපැල ඉවර වෙන්නේ. අපිට මේ පෙනෙන සීමාවටත් වඩා තවත් එහෙන් තවත් පඩි බහිනවා. ඒ නිසා තමයි මේක මේ සුන්දරත්වයේ අත්විඳින්නට ඕනේ. අපි දන්නවා කළු ගඟට වැටෙන බඹර බොටුව ගඟට එකතු වෙන විවිධ අතු ගංගාවල් අතරින් අපට හමු වෙන අවසාන අතු ගංගාව තමයි මේ දෝතළු ඔය. එහි නිපද වෙන දෝතළු ඇල්ල. මම හරිම කැමති දෝතළු කියන වචනයට. දෝතළු කියන්නේ මල් වර්ගයක්. ඒ මල් මේ සිරිපා අඩවිය හැමතැනම පිපෙනවා. ආයිබෝන් පොත්මගේ නම ආරියරත්න ආරියරත්න මහතා මේ මොකද්ද මේක දෝතුළු වල මේක මේ දෝතුළු ගහකින් කඩාගෙන ආවද මේක මේ වැටිච්ච ගහකින් කඩාගත්තා කොහමද ගස් වැටෙන්නේ දොළවල් අයින්නේ මේ තියෙන්නේ දෝතුළු දොළ ගේ ආපුවම මේ ගඟ අයින්නේ මේ ගස් තියෙනවා ඉතින් අර ගඟ වතුර එවිලා එන මූ දළවල ගස් දැල්වල වැටෙනවනේ එන්නේ ගහක දිහා ගලවනවා ආ එහෙනම් ආයතන මහතා නීතිය දන්නෝ එන මාර මේක බාර ගන්න පුළුවන් ඕම පරිස්සමට මේක විවෘත කරගත්තොත් අපිට මේ මලේ අසිරිය නරඹන්න පුළුවන් හැබැයි මේ දෝතළු මල් දෝතළු වෘක්ෂය අතිශයින්ම දුර්ලභ ශාකයක්
වඳවීමේ තර්ජණයට මුහුණ පා සිටින දුර්ලභ ශාකයක්. ඒ නිසා මේවා පරිස්සම් කර ගැනීම මේ ගම්වල විශේෂයෙන්ම මේ ගම මේ දෝතුලුවේනේ. දෝතුලුවේ ගැමියන්ගේ අනේ බලන්න මේ කොච්චර සුන්දරද කියලා. රත් දෝතුලු කියනවා. රන් දෝතුලු කියනවා. මේ දෝතුලු ඔය ගමේ විතරක් නෙමෙයි මේ මුළු සිරිපා අඩවියේ එතකොට සිංහරාජ වනාන්තරේ මේ දෝතුලු මල් පිපෙනවා. මීටර් 1500 දක්වා 500ත් 1500ත් අතර වගේ උසකින් පිහිටි වනාන්තරවල දෝතුලු ගස් හැදෙනවා. හැබැයි වඳවීමේ තර්ජණයට මුහුණ දී සිටින අති දුර්ලභ ලංකාවට ආවේනික මේ පුෂ්පයක්. මේ තියෙන ඔක්කොම ඇට මේ ඇට මෙහෙම තිබුණාට ඇට 200ක් විතර මේ මලේ තිබුණාට මේ ඇට විසිරිලා ගිහලා වැටුණාට පැලවෙන්න එකක් දෙකක්. ඒ පැලවෙන එක ගැනත් විශ්වාසයක් නැහැ. දැන් අර අරිරත්න මහත්තයා කිව්වා වගේ පැලවෙච්ච ගහත් බොහෝ විට ගං ඉවුරවල සෝදා යාමෙන් කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේක ආරක්ෂා කරගත යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ අරිරත්න මහත්තයා අපේ ගමේ තාම ගෞරවනීය සිරිතක් තියෙනවානේ. අපි සමන්දේ හාමුදුරුවන්ට දෝතුළු මලක් පූජා කරනවානේ. සමන්දේ හාමුදුරුවන්ට දෝතුළු මලක් පූජා කරපු පූජාවක් අපි දැක්කා උඩමළුවේදී. ඒ නිසා ඉතින් සමන්දේ හාමුදුරුවන්ට දෝතුළු මල් පුදනවා. දෝතුළු මල් නෙලා ගැනීම තහනම් ලංකාවේ වලංගු නීතියෙන් තහනම් දෝතුළු ගස ආරක්ෂා කරගත යුතුයි. මල ආරක්ෂා කරගත යුතුයි. කොහොමද මේ දෙකම පරිස්සම් කරගන්නේ? අර අන්තර්ජාලයේ ඔය 2020 දොළොස්වෙනි මාසේ මට මතක විදිහට චමෝත් අනුෂ්ක බණ්ඩාර කියලා මේ පරිසරයට බොහොම ආදරය කරන පරිසරවේදියෙක් එතුමා හරි අපූර්ව ලිපියක් පළ කරලා තිබුණා. එතුමන් ඒ ලිපියෙන් උත්සාහ කළේ කොහොමද දෝතුළු මල් ආරක්ෂා කරගනිමින් බුදුහාමුදුරන්ට සමන්දේයි හාමුදුරන්ට දෝතුළු මල් පුදන්න කියලා. ඒ නිසා බුද්ධ ධර්මයේ එක ගාථාවක් තියෙනවා. මේ මල් අතින් නෙලන්න බැරි මල්, නෙලන්න බැරි තරම් උස තියෙන මල්, අනුන්ගේ වතුවල තියෙන මල්, එහෙම නැත්නම් තහනම් මල්, නෙලීමට තහනම් මල්. බුද්ධ කාලයේත් රජ උයන්වල එතකොට විහාරාරාමවල තිබුණ මල් නෙලීම තහනම්. ඒ තහනම් මල් ගහේ තිබියදීම, ආකාශයේ තිබියදීම බුදුන්ට පූජා කරන ගාථාවක් තියෙනවා. ආන් ඒ ගාථාව දෝතුළු මල් සමන්දේයි හාමුදුරුවන්ට සහ බුදු හාමුදුරුවන්ට පූජා කරන්න ඒ ගාථාව ඉතාම වටිනවා. විශේෂයෙන්ම බුද්ධ පූජාවට බුදු හාමුදුරුවන්ට දෝතුළු මල් පුදන්න ඒ ගාථාව හුඟක් වටිනවා. කුසුමං පුල්ලිතං ඒතං වන්න ගන්ධ යුතං මුදා බුද්ධ සෙට්ටං සරිත්වාන ආකාසේපි සුපූජයේ. අරිරත් මහත්තයා ඒත් ගාථාවේ තේරුම හරි අපූරුයි. වර්ණයෙන්ද සුගන්ධයෙන්ද යුක්ත වූ මේ මල් බුද්ධ සෙට්ටං බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ සිහිපත් කොට ආකාසේපි සුපූජයේ ආකාසයේ සිටම ඒ කියන්නේ ගස් මුදුන්වල සිටම ඒ අතු ඉතිවල තබාම සතුටින් පූජා කරමි සුපූජයේ. හොඳයි හොඳයි. අපි දැන් යනවා මෙතනින්ම කන්ද නැගගෙන මහගංග කියලා මේගොල්ලෝ කියන්නේ. මහගංග හෙවත් බඹර බොටුව ගඟ හොයාගෙන. අපි මේ දෝතුලි ඔයේ ඉඳලා බඹර බොටුව ගඟට මහා කන්දේ මහා වනේ තරණය කරනවා. මේ වැල දෙරි ගහලා කිතුල් මල් වෙලන්න. වෙලම් පට්ට. වෙලුම් පට්ට. මේ බට කැලෑවක්. මේවා තියෙන්නේ අපේ අත්තල මුත්තලා
සිතුල් බඳින්න ගන්නවා. අහහ. මැටි ගහලා හදන්න ගෙවල් වලට ගන්නවා. වරච්චි වලට. වරච්චි වල. වට කැලේට ගිනි තිබ්බ වගේ තමයි ආ. මේ මොනවා? මට කියන්නේ දියපර. ඒ ඕක බෙහෙත් වලට ගන්නවා. අහහ. චූටි ගෙඩි. අලු පොග. අලු බෝ. අලු බෝ. මොකද අලු බෝ කියන්නේ? අලු බෝ කියන්නේ ඕකේ සමනලයි හැදෙනවා. ඒ අලුවට අලුයට සමනලු හැදෙනවා. ඔව් මේ බෝ කරා මේවා දවුල් කඩිප්පු වලට ගන්න. ආ දවුලේ කඩිප්පුව. කඩිප්පුවට. අපේ මෙතන ගන්න දවුල් කුරුඳු. ආ. සතා සීපාවක් ඉන්නවා බෑ. හ්ම් හ්ම්. බලාගෙන ඔලුව දාන්නේ. මෙහි ඉන්න සතා මොකක්ද? මෙහි ඉතින් ගස්වල වැඩිපුර ඉන්නේ පලාබරිය. අතු කිතුල් පොල් ඉරටු සහ වැල්කස මිලිය අතු අසොටි මිලිය අතු ඒ නිසා පොඩි උන්ට දනුවන් නොකර එමුනම් දැන් මේක අරගෙන ගිහිල්ලා හදනව නේද මේ ඉලක් තට්ටුවක් හදන්න ඕනේ අපිත් එනවා ඒක හදන හැටි බලන්න එහෙනම් අරිරත්න මහත්තයා ඔක අරගෙන යන්න අපි ගිහිල්ලා මේ ගඟ දැකලා ගඟ හොයාගෙන එන්නම්කෝ එනකොට අපිට ඉලක් තට්ටුවක් හොඳ ඉලක් තට්ටුවක් හදන්න බලන්න පුළුවන් වෙයි ඕන්න කනවනම් තියෙනවා වල් රඹුටන් වල් රඹුටන් කාලා බලමු ගෙඩියක් මේව මේක නම්බන් ගුවට අන්න පුළුවන් කන්න පුළුවන් අර අනිත් රඹුටන් වල වගේ මදේ ගොඩක් නැහැ දැන් රඹුටන් කියන පළතුර ලංකාවට ආවේ මේ මැලේසියාවෙන් ඔව් එතකොට මේ ඒ එනකොට මේක තියෙන්න ඇතිනේ නෑ මේක කැලේ හැදිත හොඳ ගෙඩිය තෝරගන්න හොඳ නෑ මේච්චර මෙහෙම තමයි තියෙන්නේ ආ මේ තියෙන්නේ ආ රසයි ඇඹුලයි රඹුටන් ගතියක් නෑ වෙනින් රහක් තියෙනවා ඒක රසයි අනේ පවුතින් මේ කැලේ කොලේ හැදෙන දේවල් ඒ නිසා මේ රඹුටන් දැක්කට පස්සේ අපේ ඇත්තෝ මේක නේ රඹුටන් වගේනේ ඒ හින්දා මේ වලට වල් රඹුටන් කියලා නම දාන්න ඇති. වල් රඹුටන්. මොම ලිස්සන සුළුයි. right. ඕන් අපි ආවා බඹර බොටුව ඔයෙට. බඹර බොටුව ඔය දැන් මේ ඔය දෝතුලෝයේ ඉඳලා මල්වල හන්දියට මහපාරෙන් ගියොත් කිලෝමීටර් 20ක් 22ක් විතර. එතකොට මෙතැන් සිට බඹරබොටුවේ ඊටත් වඩා වක් මාර්ගයකින් ගමන් කරනවා ඇති. ඒ නිසා කිලෝමීටර් 20ක් 25ක් 30ක් විතර බඹරබොටුවේ. ආන් ඒ බඹරබොටුවේ උඩුගම්බලාවිත් අපි මේන් මෙතනින් බඹරබොටුවේ හොයා ගන්නවා. මෙතෙන් සිට තවත් කිලෝමීටර් 10ක් විතර කන්ද නැගගෙන ගියොත් සමනලවත්ත හම්බෙනවා සමනලවත්තෙන් තමයි බඹරබොටු ඔය ගලන්නේ සමනල කන්ද සමනල අඩවිය සමන්දේයි හාමුදුරුව කොහෙත් වැඩ ඉන්නවා ඒ නිසා උන්වහන්සේගෙන් අවසරයක් අරගෙන බොහොම පරිස්සමෙන් අපි දැන් බඹරබොටු ඔය පල්ලෙහාට ගමන් කරනවා කලු ගඟ දිගේ ඔන්න
ඔන්න බඹර බොටු ඇල්ල මේ බඹර බොටු ඇල්ලේ සිට මල්වල දක්වා බඹර බොටුව ගඟට දියෑලි රාශියක් එකතු වෙනවා බඹර බොටු ඇල්ල දෝතොළු ඇල්ල රවුලාදොළ ඇල්ල මදනගිරි ඇල්ල හල් ඇල්ල දෙහන ඇල්ල වේවැල් කඳුර ඇල්ල වේවැල් ඇල්ල වේවැල් දොළ ඇල්ල ඒ සියලුම දියෑලි ටික වේවැල් වත්ත වට කරගෙන තියෙන්නේ ඒ නිසා වේවැල් වත්ත මොනතරම් සංචාරක පුරයක් වන්නට නියමිතද ඇලි 10ක් වට කොටගත් නගරය මේ සුන්දර දියෑල්ල එකට හොඳම සාක්ෂියක් දැන් මම හරි දැන් බඩර මේ ටිකත් අල්ලන්න ලේසි නෑ කඹේ තියෙන ඉතරයි බල මේ ටිකත් බහින්න හරි එයන්න පිටයි ආ හරි ලිස්සනවා ඇල්ල හොඳටම ලිස්සනවා තව ටිකක් ඇල්ලට ලඟුණාම මෙන්න බඹර බොට්ටුව ඇල්ල දෝතුලෝයේ හැකියාවන් ගණනාවක් මේ බඹර බොටුව ඔයිදී දකින්න පුළුවන් වෙනවා. ඔය දෝතුලෝයේ දක්ෂ කෙල්ලක්. නම සුරේකා කුමාරි. ඈට හොඳින් චිත්‍ර අඳින්න පුළුවන්. ඔය දැන් ඇවිල්ලා ඉන්නේ මේ බඹර බොටුව ඇල්ල චිත්‍රයට නගන්න. අපි බලමු යගේ හැකියාව. බලන්න පුතාලා ඇඳපු චිත්‍රය. තාම අඳිනව. මේ මණි පෙත්ත හැරෙන්නේ. මේ ඉන්නේ සුරේකා කුමාරි. මේ ඉන්නේ සත්සරණි. අඳින්න. සත්සරණි කියන්නේ මට මේ කැලේ මග පෙන්නපු සෝමසිරිගේ දුව. මේ දෙන්න හරි යාළුයි. සුරේකා කුමාරිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ නිසා තමයි අය මේ බඹර බොටුව ඇල්ල චිත්‍රයට නගන්නේ. දැන් ඒගොල්ලන්ට අපි කරදර නොකර ඒ චිත්‍රය අඳින්න බාර දීලා මම යනවා මේ බඹර බොටු ඇල්ලේ පහල ඇල්ල බලන්න. මම රත්තරන් හොඳට චිත්‍රය අඳින්න. මං ගිහින් එන්න. ආ. තවත් නිර්මාණයක් සිද්ධ වෙනවා. ගන්න පුතේ මේ සිරිපාදේ ආ නේ මේ සිරිපාදේ එතකොට උඩමළුව
මේ රත්නපුරා පාර මේ ඇටන් පාර සිරිපාද නම් මේ දෝතළු මල අපි පූජා කරමු දෝතළු මල පූජා කරලා එහෙනම් හොඳයි පුතාගේ නම මොකද්ද චරිත් මේ සුරේකාගේ අම්මා හොඳයි හොඳයි එහෙනම් මේ වැඩේ කරගෙන යන්නකෝ සිරිපාදන ඔන්න මම දෝතළු මලකුත් පූජා කළා හොඳයි මේ ගහ මන් දැකලා තියෙනවා මේක